අයිබෝන් නවීන සමාජයේ ගොවියන්ට තැනක් නැත. එයට හේතුව මිනිසා මෙම කාර්යබහුල ජීවිතයේ ලේසියට පහසුවට ඉක්මනින් සකසාගත හැකි කෘතිම ආහාර භාවිතය නිසයි. එමගින් ඔබ විතරක් නොවෙයි පරිසරය පවා දූෂණය වන්නට පුළුවන්. ඔබ දන්නවද ඩිටොක්ස් යන්නෙන් හඳුන්වන්නේ අධික ආහාර වේලක් ගැනීමයි. ඒත් ඉතා කනගාටුදායක කරුණ වන්නේ ඔබ ගන්න අධික ආහාර වේල ඔබගේ ශරීර අවයවයන් වලට සුදුසුද කියලා ඔබ හිතන්නේ නැහැ නේද? අක්මාව ඔබගේ උදරයේ දකුණු පැත්තේ පිහිටා තිබෙනවා. ඒ වගේම අපිට වැදගත් කාර්යයන් රාශියක් ඉටු කර දෙන බව ඔබ දන්නවද? එහි ප්‍රධාන කාර්යය ශරීරයේ අනිකුත් කොටස් වලට ඇතුළු වීමට පෙර ඔබේ ආහාර හා ජීවන නාලිකා වලින් ලැබෙන රුධිරය පෙරීමයි. පෙරීම කියලා කිව්වේ එහි තිබෙන විස බීජ ඉවත් කර දැමීමයි. නිව්යෝර්ක් සිටින පෝෂණ වේදිකාවක මෙන්ම ඩොක්ටර්ස් නිර්මාතෘවරයෙක් වන චාර්ල්ස් ෆැස්ලර් ශරීර අවයවකන අක්මාව පිළිබඳ මෙසේ කියා තිබෙනවා. ඔබේ අක්මාව වැඩිපුර ක්‍රියා කරන විට ඔබේ ශරීරය පුරා ගබඩා කර ඇති විෂද්‍රව්‍ය ශරීරගත විය හැකි අතර ඒවා දියකර ඔබේ ශරීරයෙන් ඉවත් කර දිය හැකි අවයවයක් ලෙස අක්මාව හඳුන්වා දී තිබෙනවා. වෙනත් විදිහකට කිවහොත් ඒ ඔබේ පිගාන මත ඇති පෝෂදායි ආහාර සමග වඩාත් පහසුවෙන් ලංකර ගන්නා විදේශීය ආහාරවල ඇති රසායනික ද්‍රව්‍ය පිටතට යවාගත හැකි අවයවකි. එපමණක් නොව අක්මාව පරිසරය වෙතින් පෝෂණය කරන ආහාර හේවත් එළවලු මෙන්ම රූපලාවන්‍ය සඳහා නිෂ්පාදිත බෙහෙත් වර්ග, ෂණික ආහාර හා වෛද්‍යවරුන් විසින් ලබා දෙන බෙහෙත් වර්ගද අක්මා විසින් බෙදා ගනිමින් ශරීරයේ ඩිටොක්සින් හේවත් අධික ආහාර වේල මැද පැවැත්වීමට ක්‍රියා කරයි. එමෙන්ම ශරීරයේ විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ස්වාභාවික හැකියාවන් උත්තේජනය කිරීමට උදව් වන අක්මාව පවිත්‍ර කිරීමට නම් අප සුදුසු ආහාර ගත යුතු වෙනවා. ප්‍රධාන වශයෙන් ඔබගේ අක්මාව පවිත්‍ර කිරීමට උදව් කළ හැකි ආහාර පිළිමදව අවධානය යොමු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් අක්මාවට ශරීරයේ ප්‍රවර්ධනය කිරීම සඳහා සරල ක්‍රමයන් කිහිපයක් පවතිනවා. අපි ඔබට කියන්නේ අක්මාව බැදලා හොදන්න කියලා නම් නෙමෙයි. හොඳින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා ගැනීමට ඔබගේ අනෙකුත් අවයවයන් මෙන්ම අක්මාව පිළිබඳ අවධානය යොමු කිරීමට අවැසි මෙම ආහාර වේලවල් පිළිබඳව දැනුමක් ලබා දෙන්නයි අද අපි ඔබට මෙම වීඩියෝයෙන් උත්සාහ කරන්නේ. අංක 1. සුදුලූණු. සුදුලූණු ආහාරයට ගැනීමෙන් අක්මාවේ ඩිටොක්සින එන්සයිමේ සක්‍රිය කිරීමට හැකි වෙනවා කියලා වෛද්‍ය පොස්ලර් විසින් නිර්වචනය කර තිබෙනවා. මූලික වශයෙන් සුදුලූණු අප ආහාරයට ගන්නා පෝෂ්‍ය පදාර්ථවල විෂ ද්‍රව්‍ය බිඳ දැමීමට හා පද්ධතියෙන් ඉවත් කිරීමට සහාය වෙනවා. එපමණක් නොව සුදුලූණු වලට විවිධාකාර බැක්ටීරියා 39ක් තිබෙනවා. එහි සොලේනියම් වැඩි ප්‍රමාණයෙන් යුතු අක්මාව පිරිසුදු කිරීමේ සංයෝග දෙකක් තියෙනවා. ඉතින් මෙවැනි ගුණාංගයන්ගෙන් යුතු සුදුලූණු ආහාරයට ගත හැකි නම් ඔබගේ අක්මාව පිරිසුදු තබා ගන්න ඔයාට පුළුවන්. හැකි සෑම විටම අලුත් සුදුලූණු ලබා ගන්න. මෙවගින් ඇලිසීන සංයෝගය තුළින් ඔබේ ආමාශය අන්ත්‍රය තුළ විස නිපදවන බඩවැලවල ඇති අතිගංකාකාරී ජීවීන් හට ජීවත් වීමට උදව් කරනවා. එම ජීවීන් විචාල කාර්යයන් රැසක් අපගේ ශරීරයට ඉටු කරනවා. කරාබුලටි දෙකක් මේ සමග ආහාරයට ගැනීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න ඔබට පුළුවන්. අංක 2. මිදි පළතුර. අපි දන්නවා මිදි වර්ග බොහොමයක් තියෙනවා. ඔබ විවිධ වර්ගවල මිදි වලට ප්‍රිය කරන්නත් පුළුවන්. නමුත් ඔබගේ අක්මාව ගැන සිතන්නේ නම් කොළ පැහැති මිදි වර්ග වඩාත් උචිතයි. මෙමගින් අක්මාවට සිදු කරන හානි වළක්වනවා කියලා හයිෆන්ටයින් පෝස්ට් පුවත්පතේ ලියා තිබෙනවා. විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක වර්ගවලද උසස් මට්ටම් වලදී ඔබේ ශරීරයේ විෂ වර්ග පිටවන අතර මිදි මගින් විෂ බීජ කාරක වලට සෛල විනාශ කිරීමට ඉඩක් දෙන්නේ නැහැ. 2006 වසරේදී අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා මිදිවල ගම්බිලිස් නිස්සාරණය වී නරිදිනින් නමින් හැදින්වෙන සංඝටකයක් නිකුත් වනවා කියලා. එමෙන්ම පිළිකා කාරක හා අනෙකුත් විෂ ද්‍රව්‍ය පිටවීම සඳහාද උදව් වන මිදි පළතුර ආහාරයට ගැනීමෙන් අක්මා ආශ්‍රිත රෝගවලින් වැළකී සිටින්නත් ඔබට පුළුවන්. අංක 3. බීට්. ඔබ බීට් විෂ සාදා කවදාවත් පානය නොකර ඇත්නම් මෙන්න දැන් ඔයිට වෙලාව. බීට් වලින් කෙරෙන කාර්ය ඔබ දන්නවනම් හැමදාම උනත් බීට් විෂ බීමට උත්සාහ කරයි. පානය කිරීමෙන් ප්‍රතිඔක්සිකාරක ඇතුළතින් මෙන්ම ව්‍යායාමවල නිරත වන පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරලීමටත් උදව් වෙනවා. බීට් එන්සයිමය බලසම්පන්නතාවය රැකගැනීමට ක්‍රියා කරන පමණක් නොව එමගින් සෞඛ්‍ය සම්පන්න මේද හා විටමින් C වැනි ද්‍රව්‍ය පෝෂකයන් අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා. ඔබේ අක්මාවට තෙල් හා විෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන්නට බීට් මගින් ශරීරයේ පිටතට ගෙන යා හැකි බැවින් ඒ ශරීරයේ විෂ ද්‍රව්‍ය මර්ධනය කරන්නත් උදව් වෙනවා. එපමණක් නොව බීට් අතිශය ප්‍රෝටීන් අඩංගු ආහාරයක් බැවින් ශරීරයට ශක්තිය ගෙන දී අක්මා ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීම සඳහා සහාය දෙන ඉතා වටිනා ආහාරයක් බව මෙයින් ඔබට පැහැදිලි වන්නට ඇති. අංක 4. වෝල්නට්ස්. අපි දන්නවා ඔබ දැනටමත් වෝල්ට් වලින් කෙරෙන පෝෂදායි ක්‍රමයන් ගැන දන්නවා කියලා. ඔව්, එය මොලේ වැඩි දියුණු කිරීමට උදව් වෙනවා. එපමණක් නොව, මෙම වෝල්නට්ස් ආහාරයට ගත් විට රුධිර සංසරණ ක්‍රියාවලිය ඉහළ යනවා.
ඔබේ සිරුරේ විවිධ අස්ථි මත තැන්පත් වී ඇති විෂද්‍රව්‍යයන් වඩාත් කාර්යක්ෂම ප්‍රවාහනය කිරීමටද උදව් වෙනවා. ඒට හේතුව එහි ග්ලූකොටෝන් හා ඔමේගා 3 යන විටමින් අඩංගු වන නිසායි. මෙම වෝල්නට්ස් වල මෝබිම ආජෙන්ඩිනා වෙනවා. ඔබේ මොළය සහ මධ්‍යම ස්නායු පද්ධතිය හා විෂ සහිත අතුරු නිෂ්පාදන වලින් පවා ශරීරය රැකගනි. දිනකට උදේවරුේ ග්‍රෑම් 10ක් පමණ වෝල්නට්ස් ලබා ගන්නේ නම් එයින් ඔබගේ මොළය පමණක් නොව අක්මාවද ඉතා හොඳින් ක්‍රියා කරනවට කිසිදු සැකයක් නැත. අංක 5 හරිත තේහෙවත් ග්‍රීන් ටී. ලෝ වටා මිලියන ගණනාවක් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා හරිත තේ නිෂ්පාදනය කරයි. ජලය හැරුණකොට තේ ලෝ පුරා බහුලව පරිභෝජනය කරන ලද පාන වර්ගයක් වන මෙය මිනිස් සිරුරට දිය හැකි ඉතා අනර්ඝ පානයක් ලෙස සොයාගෙන තිබෙනවා. ඉතින් ඔබ දන්නවද හරිත තේ වලින් ලබාගත හැකි වටිනා කාර්යයන් ගැන? හරිත තේ වල පදනම් වී ඇති ඔක්සිටෝඩයින්සින් වලින් සාදන ලද කාචීනෙන් ලෙස හැඳින්වෙන සංයෝගය අක්මාවේ කාර්යයන් සඳහා උපයෝගී වෙනවා. එම නිසා මෙම හරිත තේ අක්මාවට සනීප ආරක්ෂාව සලසනවා. දිනකට එක් වතාවක් හරිත තේවත් ග්‍රීන් ටී පානය කිරීමෙන් අක්මාගත ලෙඩ රෝග වලින් තොරව සෞඛ්‍ය සම්පන්න සිටින්නටත් ඔබට හැකියාව ලැබෙනවා. අංක 6 පලා වර්ග හා කොළ පැහැති එළවලු. අක්මාවත් සමග මිනිසාගේ පැවැත්ම සිදු කරන රසායනික ක්‍රියාවලිය සිදුවීම සඳහා නයිට්‍රේට් අවශ්‍ය වෙනවා. එම නිසා ඔබ පලා වර්ග හා කොළ පැහැති එළවලු අනුභව කළ යුතු වෙනවා. එයින් වඩාත්ම නයිට්‍රේට් තිබෙන එළවලු හා පලා වර්ග නම් සැල්දි, නිවිති, සලාද කොළ හා කටු සහිත එළවලුයි. එපමණක් නොව මෙමගින් රුධිර ප්‍රවාහනයේදී විෂද්‍රව්‍ය පොඟවා ගැනීම සිදු කරනවා. මිනිසා අක්මාව ආරක්ෂා කරනවා. සාමාන්‍ය මිනිසෙකු දවසට ග්‍රෑම් 200ක් පමණ කොළ එළවලු ගත යුතු වෙනවා. නමුත් අවාසනාවකට මෙන්ම කාර්යබහුල සමාජයේ ෂණික ආහාර වලට ඇබ්බැහි වීම නිසා මෙතෙන් සිට හෝ ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වී කොළ පැහැති එළවලු ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. අංක 7 ලෙමන් යුෂ. ඔබට ඔබේ අක්මාව හොඳින් ක්‍රියා කරීමට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා නිවැරදි පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. මෙම ලෙමන් යුෂ වලින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒත් සමහර පුද්ගලයන් ලෙමන් යුෂ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබා ගන්න උත්සාහ කරනවා. එසේ නොකළ යුතුයි. සෑම දෙයකටම සීමාවක් තිබෙන බව ඔබ දන්නවා. බොහෝ දෙනෙක් ශරීරයේ තරබාරු තත්ත්වය මැඩපවත්වා ගැනීමට සෑම විටම ලෙමන් යුෂ පානය කරනවා. දිනකට එක් වීදුරුවක් පමණක් ලබා ගන්නා ලෙස වෛද්‍යවරු පවා නිර්දේශ කර තිබෙන බව අමතක නොකරන්න. ලෙමන් පරිභෝජනය අක්මාව පෝෂණය කරනවා විතරක් නෙමෙයි අක්මාව පිරිසුදු කරන අතර අජිනමොටෝ ලුණු වැනි රසකාරක ද්‍රව්‍ය විනාශ කර ඔබගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට සහාය වෙනවා. ලෙමන් යුෂ කැලරි ප්‍රමාණ වලින් හා විටමින් C වලින් පොහොසත්. සාමාන්‍යයෙන් කැලරි 11ක් හා කාබල් ග්‍රෑම් 3කින් දෛනික කැලරි වටිනාකමින් 100%ට වැඩි ප්‍රමාණයක් රැස් වෙනවා. එමෙන්ම විටමින් C ග්‍රෑම් 10ක්ද තිබෙනවා. එපමණක් නොව වියාමින්, පැන්ටොතයිනින්ස් යන අම්ලයන් හා විටමින් B6, මැග්නීසියම් හා පොටෑසියම්ද මෙහි අන්තර්ගත වෙනවා. ඉතින් ඔබ සෑම දිනකම එක් දෙහි උෂ වීදුරුවක් හෝ පානය කරන්න පුරුදුයි සිටිනවා නම් එය ඔබේ සෞඛ්‍යට ඉතා වැදගත් වේවි. අංක 8 ඔලිව් තෙල්. ඔලිව් තෙල් කියන්නේ ඉතාමත් පෝෂදායී ගුණයකින් යුතු ආහාරයක් බව ඔබත් මමත් හොඳින් දන්නා කරුණක්. ඒ නිසා සමහරු කෑමවලට ඔලිව් තෙල් දමනවා. තවත් සමහරු ආලේපන ලෙස ඔලිව් තෙල් භාවිත කිරීම වැනි නොයෙකුත් දේවල් වලට ප්‍රයෝජනයට ගන්නවා. එහෙත් ඔබ මේ දේ දැන සිටියාද? ඔලිව් තෙල් මගින් ශරීරයේ සිදුවන කාර්යයන් පිළිබඳවයි මම දැන් කියන්න හදන්නේ. ඔලිව් තෙල් අක්මාවට සිදුවන හානි වලින් ආරක්ෂා කරන අතර කෝන්ස හන වැනි සීතල පීඩන කාබනික ඔයිල් සමකාලීනව භාවිත කිරීම අක්මාවට ඉතාමත් හොඳයි. එපමණක් නොව ශරීරයට හානි කරන විෂද්‍රව්‍ය අවශෝෂණය කරගත හැකි අතර අක්මාවද පෝෂණය කරනවා. ඔන්සිඩන්ටම් අතරීර හේතු වී ඇති විෂ බීජ නාශකයන් අක්මා අස්ථි වලින් ආරක්ෂා කිරීමද ඔලිව් තෙල් මගින් කළ හැකි වෙනවා. අංක 9 ධාන්‍ය වර්ග. අපි පොඩි කාලේ සිටම අපගේ දෙමාපියන්ද පවසන්නේ ධාන්‍ය වර්ග කන්න ශරීරයට ශක්තියක් එනවා කියලයි. ඔව්, එයාලා කියලා තියෙන්නේ ඇත්ත. ශරීරයට පමණක් නොව ධාන්‍ය වර්ග අක්මාවරද විශාල මෙහෙවරක් ඉටු කරනවා. සමහර විට ඔබ බොහෝ දුරට ආහාරය ලබා ගන්නේ තිරිඟු පිටි හා වෙනස් සම්මත ධාන්‍ය වර්ග වෙන්න පුළුවන්. එහෙනම් එම ධාන්‍ය වර්ග වෙනස් කිරීමට කාලයයි මේ. ෆීනෝ, මෙන්ටි සහ ආම්බෙලිෆර් ධාන්‍ය වර්ග ගැනීමෙන් අක්මාව වටා ෆිල්ටරයක් සෑදී එයින් පෝෂ්‍ය පදාර්ථ පෙරී විෂද්‍රව්‍ය පිටුවහල් කරයි. එම පිටුවහල් කරන ද්‍රව්‍යයන් ශරීරයෙන් බැහැර කිරීමටද හැකියාව ලේසියෙන් සලසා දෙයි. ඉතින් මෙම ධාන්‍යයන් ඔබ පමණක් නොව බාල මහලු සියලු දෙනාටම අනුභවයේ කළ යුතු බව දැනුවත් කරන්න අමතක කරන්න එපා. අංක 10 කහ කුඩු. කහ බොහෝ පුද්ගලයන් රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නවා. එහෙත් අපි දැන් කියන්න යන්නේ කහ කැබලි පිළිබඳ නෙමෙයි, කහ නැමැති කුළුබඩු වර්ගය පිළිබඳවයි. එය අපේ අක්මාවට කෙසේ ප්‍රයෝජනවත් වෙනවාදයි දැන් අපි බලමු. අක්මාවට හිතකර අපගේ ප්‍රියතම කුළුබඩු වර්ගය කහ ලෙස නම් කරන්න පුළුවන්. අප විසින් සෑම ආහාරයකටම කහ කුඩු දැමීමට හැකිනම් ඒ වඩාත් හොඳයි. මොකද මෙන්න කහ කුඩු මගින් ආහාරවල තිබෙන විෂ බීජ ඉවත් කරන නිසායි. බාහිර පමණක් නොව අභ්‍යන්තර විෂ බීජ නාශකයක් ලෙසද කහ නම් කළ හැකි වෙනවා. ඉතින් අපි මේ කතා කරපු ආහාර වර්ග නිසි ලෙස භාවිතයෙන් අක්මාව ආරක්ෂා කරගනිමින් නිරෝගී දිවියක් ගත කරන්න ඔබට පුළුවන්.
ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවස නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තම ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ හොඳයි නම් like කරලා share කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.